Namo tassa bhagavato arahato sammā sambuddhassa. අති පූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වතියනි, පින්වත් දරුවනි, අද අප බලාපොරොත්තු වන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව විග්‍රහයක් කිරීමට පෙර පූර්ව භාග නුවණ ඇති කරගත යුතුයි. අන්නේ පූර්ව භාග නුවණ ඇති කර ගැනීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ දර්ශනය හරියාකාරව විග්‍රහ කරගත යුතුයි. අන්නේ පිළිබඳව අනිත්‍ය කියන වචනේ පිළිබඳව විග්‍රහයක් අපි පළමු අවස්ථාවේ සිද්ධ කළා. ඒක දැනගන්න තව දුරටත් ඒ අනිත්‍යයි කියන වචනේ හොඳින් විග්‍රහ කරලා තේරුම් ගන්න. ඉච්ඡති නැ, ඒ නිසා අනිත්‍යයි කියන අර්ථයක් අපි පෙන්නුවා. ස්ථිර නැති නිසා දුකක් වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කළා. යමක් ස්ථිර නැත්නම් ඒ ස්ථිර නැතිදී අපිට දුක දෙන්නේ කොහොමද? අපි ඒ ස්ථිර නැති විපරිණාමයට පත් වෙන දේවල් ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා මට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ. මා කැමතිසේ පවත්වා ගන්න ඕනේ කියලා අදහසක් ගත්තා නම් කවදාවත් ඒ සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ විපරිණාමයට පස්සේම වළක්වන්න බැරි නිසා ඒ කියන්නා වූ විනාශයට භාජන වෙනකොට අපේ බලාපොරොත්තු කඩ වෙනවා. අපේ බලාපොරොත්තු භංග වෙනවා නම් ඉච්ඡා භංග වෙනකොට අපිට දුකක්, කරදරයක්, ශෝකයක්, සංවේගයක් උපදිනවා. මෙන්න මෙවතු වන්නා වූ කැමැතිසේ පවත්වන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැයි කියලා අපි පළමුවම තේරුම් අරගන්න ඕනේ. මොනවද කියන ලෝකෙට අයිති වෙනවා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඇස කැමැතිසේ නැහැ, රූපේ කැමැතිසේ නැහැ, චක්කු විඥානේ කැමැතිසේ නැහැ, කන කැමැතිසේ නැහැ, ශබ්දේ කැමැතිසේ නැහැ, චක්කු සෝත විඥානේ කැමැතිසේ නැහැ, නාසයේ කැමැතිසේ නැහැ, ගන්ධේ කැමැතිසේ නැහැ, ධාන විඥානේ කැමැතිසේ නැහැ, දිව කැමැතිසේ නැහැ, රසේ කැමැතිසේ නැහැ, ජීවහා විඥානේ කැමැතිසේ නැහැ, කය කැමැතිසේ නැහැ, පොට්ටබ්බේ කැමැතිසේ නැහැ, කාය විඥානේ කැමැතිසේ නැහැ, මන කැමති තියනේ, ධර්මයෝ කැමති තියනේ, මනෝ විඥාන කැමති තියනේ. එහෙනම් ඒ නිසා හටගන්න යම් සංස්පර්ශයක් ඇතනම් කැමති තියනේ. ඒ සංස්පර්ශයෙන් හටගන්න වේදනාවක් ඇතනම් ඒවත් කැමති තියනේ. එහෙනම් අපි කැමැත්ත මොකද්ද? ලෝකයේ පිළිබඳව ඇස, කන, දිව, නාසය, ශරීරය, මනසින ඉන්ද්‍රියන්ගේ යම් කිසි ස්පර්ශයක් ලබාගෙන ඒ සංස්පර්ශයෙන් ඉති ලබන්නා වූ ආස්වාදයක් ඇතනම් ඒ ආස්වාදයේ නිදීම. ඒ ආස්වාදයේ බාධා පැමිණෙනකොට තමයි අපිට වේදනාවක් ඇති වෙන්නේ, දුකක් ඇති වෙන්නේ. මෙන්න මේකයි ස්වභාවය. එහෙනම් දුකක් ඇති නොවි, වේදනාවක් ඇති නොවි, අපි ප්‍රියාකාරයෙන් මනාපාකාරයෙන් යමක් පවත්වාගෙන යනවා කියලා බලාපොරොත්තු වෙනවා නම් මේක මුලා බලාපොරොත්තුවක්, අවිද්‍යාවේ බලාපොරොත්තුවක්. සත්‍යයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදේම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකෙන් තමයි කැමැති ලෝකේ පවත්වාගන්නේ. නෑ, කැමැති පවත්වන්න බැරි නිසා තමයි මේ දුක හටගන්නේ කියලා මනා නුවණින් තේරුම් අරගන්න ඕනේ. ඉතිර නැතිදී දුක වෙන්නේ ඔය විදිහටයි. පටිච්චසමුප්පාද මග්ග ප්‍රකරණය නැමැති අභිධර්ම ග්‍රන්ථයේහි පෙන්වෙනවා අනිච්ඡං ඛයත්තේන කියලා වචනයක්. කුමක් නිසාද අනිච්ඡයි කියන්නේ? ඡයාර්ථයෙන් අනිච්ඡයි කියනවා. අනිච්ඡං ඛයත්තේන, දුක්ඛං භයත්තේන, අනත්තං අසාරක්ඛත්තේනන්ති. මේ ආකාරයෙන් පෙන්වනවා. කුමක් නිසාද? ඛය වෙන නිසා අනිච්ඡයි කියනවා. බයෙන් හා දුකයි කියනවා. අසාර නිසා අනත්තයි කියනවා. දැන් මේක හොඳට විග්‍රහ කරලාම තේරුම් ගන්න. මොකද හේතුව? පූර්ව භාග නුවණ පහළුණේ නැත්නම් ඉන් එහා භාවනාවක් සාර්ථක ප්‍රතිඵල දෙන්නේ නැති නිසා. එහෙනම් අපි වැඩිපුරම උත්සාහ කරන්න ඕනේ පූර්ව භාග නුවණ සැකයන් හරියාකාරවම මතු කර ගන්න. මෙන්න මේක අපි දැනගත යුතු ප්‍රධානම කාරණය. එහෙනම් දැන් මෙතෙන් දකින්න ඕනේ ශ්‍රේයාර්ථයෙන් අරිච්චයි කියනවා කිව්වා. සේ මොකද්ද? ලෝක සම්මතයක් තියෙනවා. සේ කියනවා ගෙවෙනවා, වෙනසෙනවා. ගෙවිලා වෙනසෙලා යනවට කියනවා සේ වෙනවා. දැන් මෙතෙන් දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේ ත්‍රිලක්ෂණය ප්‍රඥාවට ගෝචර වෙන ධර්මයක්. ප්‍රඥාව තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. යම් කිසි දෙයක් වැහැරිලා යනවා, වෙනසෙලා යනවා කියන එක අපි දකිනකොට මේ ප්‍රඥාවෙන්මද දකින්නේ? වැහැරෙනවා, වෙනසෙනවා දකින්නේ කොහෙන්ද? හිතෙන් දකින්නවා කිව්වට හිත තුළ වැඩ කරන ක්‍රියාත්මක වෙන චෛතසික තුළින් තමයි මේ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. එහෙනම් වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි කියන චෛතසික දෙකක් ප්‍රධාන වෙලා. දැකපු දේ දැනගන්නවා, වේදනා චෛතසිකයෙන් දැනෙනවා. සංඥා චෛතසික වලින් හඳුනා ගන්නවා. එහෙනම් වැහැරෙන බව දැනෙනවා, හැඳිනෙනවා. මැරෙන බව දැනෙනවා, හැඳිනෙනවා. මේකට නම් ගුණක් ඕනේ නැහැ. ඕන කෙනකින් අහුවා මේ ටික දන්නවා.
බුදුදහම ඇසුරු කරන කෙනෙක් බෞද්ධයෙක්ගෙන් ඇහුවත් අබෞද්ධ කියන කෙනෙක්ගෙන් ඇහුවත් හටගත්ත දෙයක් මනුෂ්‍යයෙක් උපන්න වැහැරිලා යනවා මැරෙනවා වැය දැකලා තියෙනවා නෑ කියන්නේ නෑ කවුරුවත් අපිත් දැකලා තියෙනවා එහෙනම් වැහැරෙනවා දකින්නවා නම් හඳුනනවා නම් දන්නවද වැහැරෙන බව මැරෙන බව මොකද දන්නේ නැහැ ඒ උත්තරේ දෙනවා එහෙනම් මේක බුදුදහමක් පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දහම් වහන් නැතුවට අනිකයක් තියෙනවා වැහැරෙන බව මැරෙන බව එනකි බුදුවරු පහළ වෙන්න ඕනේ නෑ ලෝකෙ ඔය ටික නම් අනිත්‍ය කියන්නේ අනිත්‍ය තෝරලා දෙන්න හොඳින් වටහා ගන්න ඕනේ මේ විමර්ශනය කරන්නයි මේ කරුණු කියන්නේ සාම්ප්‍රදායිකව අපි ගෙනාපුහම ගෙනාපු අර්ථයක් තියෙනවා ඒකට පාර ගහනවා එහෙම නෙමෙයි හොඳින් තේරුම් ගන්න ඉත වැඩිපුර විග්‍රහ කරලායි මේ දෙන්නේ ඒ කියපු කාරණේ එන අනිත්‍ය දැනගන්න ඕනේ මේ බුද්ධාගම ප්‍රඥාව ප්‍රඥාවෙන් අනිත්‍ය දැනගන්න ධර්මයේ දකින්න ඕනේ ධර්මයේ දකින්න කොහොමද දැනගන්න ඕනේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝධම්මං පස්සති යමේ පටිච්ච සමුප්පාදයේ දකින්ද ඔහු ධර්මයේ දකි එහෙනම් පටිච්චා බුදුරජාන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ධර්මතාවය දැනගන්න නම් පටිච්ච සමුප්පාදයේ දකින්න ඕනේ පටිච්ච සමුප්පාදයේ දකින්න නැතුව අනිත්‍ය ධර්මතාවය දැනගන්න බැ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අර්ථය දැනගන්න බැ ලෝක සම්මත වාස්තේ නම් කාටවත් දැනගත්තේ නැහැ වැහැරෙන හැටි වැළපෙන හැටි දැක්කේ නැහැ හැබැයි වැහැරෙන හැටි වැළපෙන හැටි දැක්කහම ඒ අර්ථයට අනිත්‍යයි කියුවේ ප්‍රත්‍යේන අනිත්‍යං කියලා කියන්නේ නැහැ අනිත්‍යං කයත් තේන කියලා කිව්වේ ඒ අර්ථයේ අපි ප්‍රේ දැනගන්න ඕන වැහැරීම වැළැසීම දැනගන්න ඕන මේ බුද්ධ ශාසනයේ වරණය මොකද්ද වැහැරීම වැළැසීම මොකද්ද ලෝක සම්මතයේ එකක් බුදු දහම තුළ ඉඳලා ජඹුරු පැත්තක් තියෙනවා මෙන්න මේ ටික දැනගන්න ඕන අපේ පැරණි බෞද්ධ බෞද්ධ පින්නා පිරිස හොඳට හැදිච්ච ළමයි දුෂ්චර්ය කරන අසත් ධර්ම ඇතුළු කරන පිරිසකට එකතු වෙලා චරිතයේ ඝාතනය කරගත්තාට පස්සේ ඒ චරිතය විනාශ කරගත්තාට පස්සේ ඒක විනාශයි දැන් ඒකගේ වැඩක් නැහැ ගන්න දෙයක් නැහැ අර කාලකන්ණින් එකතු වෙලා පොල්ලා විනාශ වුණා දැන් විනාශ වුණා කියලා වචනයක් ගත්තා විනාශ වුණා කියන්නේ මැරුණා එහෙනම් ඌ ජීවත් වෙලා ඉන්නවා ළමයා ජීවත් වෙලා ඉන්නවා නමුත් කියනවා අමතක දගෙනවා අපරාධේ හොඳට ඉක්ම කොල්ලා විනාශ වුණා මෙන්න මේ විනාශයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුලින් අනාදිය පටන් බෞද්ධයෝ ගෙනාපු දැකීම. මරුණට විතර මරුණට නෙමෙයි මේ විනාශ වුණා කියන්නේ. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු මරණය. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අප්‍රමාදී පුද්ගලයා කියන්නේ කවුද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දුසිතපත් වෙන්නේ නැතුව දුසිතපත් වෙන්නේ නැතුව විචාරක ගුණ උතුම් කුසල ධර්ම ඇතුළු කරගෙන කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් ඒට ඇත්තා අප්‍රමාදී පුද්ගලයා අමත පදංගවත් නොමැරෙන පදේ ඉන්නේ. යා මැරුණට කය මැරුණට මනසේ යහපත් වන්නා ගුණ වැරිලා නැහැ. මෙන්න මේ ගුණ වරණයට කියනවා වැරදී. මෙන්න මේකයි කෙරෙවෙන්නේ. ගුණ වැරුණොත් මොකද වෙන්නේ? ගුණ වරණ දහම මොනවද? රාගයේ ගුණ වරණ දහම ද්වේෂයේ ಗುಣවරණ දහමක් මෝහයේ ಗುಣවරණ දහමක් ඔන්නේ රාගයයි ද්වේෂයයි මෝහයයි කියන මේ කාරණාසුන්ට ගෝචර වෙන ලෝක සත්‍යෙව රාගයේ පස්සේ හඹා යනවා ද්වේෂයේ පස්සේ හඹා යනවා මෝහයේ පසු පසු හඹා යනවා ඒවායි ආස්වාද හොයනවා ඒවා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඇතුළු කරමින් ඒ තුලින් ජීවය බලාපොරොත්තු වෙනවා ආස්වාදය බලාපොරොත්තු වෙනවා ඒ තුල ජීවිතයක් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ජීවිතය බලාපොරොත්තු වෙන මානසිකත්වයේ පිළිති එකක් රාගයෙන් කිලිටි වෙලා ද්වේෂයෙන් කිලිටි වෙලා මෝහයෙන් කිලිටි වෙලා අන්‍යපස කිලිටිය නිසා මොකද වෙන්නේ මේ පැවැත්ම දැන් නම් මේ සතර පැවැත්ම නැති නෑ යලි යලි ජීවිතයක් ගොඩ නැගිලා ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුභායාස කියන ආදී මේ ලෝක සම්මතියම අපි විඳින තියෙන දුකල ගෝචර වෙන්නේ අවශ්‍ය කරන පසුතලය හදනවා මෙන්න මේක පරිත්‍යාගම්පන්නව දකින්න ඕනේ කොහොමද පරිත්‍යාගම්පන්නව මේක දැක්කහම වැය වෙන හැටි දැනගන්නේ විනාශ වෙන හැටි දැනගන්නේ සතරපාදගත වෙන ඒ වගේම මෙලෝදී දුච්චත්ත බුද්ධිලේක් වෙලා කායික වශයෙන් මානසික වශයෙන් දැඩි දාහේට පත් වෙලා දුකට පත් වෙලා වැණිතිල යන මේ දාහ සහගත සතර ගමනේ නිදහස් වීමක් නැති ඒ දුකෙන් නිදහස් වීමක් නැති අසරණ තත්ත්වයට පත් වීමක් තියෙනවා මේ රාගයේ ද්වේෂයේ මෝහයේ ඇතුළු කරනවා අන්නේ රාගයේ ද්වේෂයේ ඇතුළු කිරීම නිසා මේක ඇති වෙනවා කියන කාරණේ තේරුම් ගන්න නම් සාමාන්‍ය ලෝකයට බැ ඒක ධර්මයේ පිළි තේරුම් ගන්න ඕනේ
හටගන්න ක්‍රමේ පරිත්‍යාහ උපාදී තුලින් දකින්න. මෙන්න මේ ටික තේරුම් අරගත්තාම තමයි පුළුවන්කමක් ලැබෙන්නේ වය ධර්ම හොයාගන්න. විනාශ වෙන ධර්ම හොයාගන්න. ක්ෂය ධර්ම හොයාගන්න වෙන්නේ මොනවද ක්ෂය ධර්ම? හටගත් ඔක්කොම ගිවිල යනවා කියන එක ක්ෂය ධර්මයක්. ඒක ඇත්ත. හැබැයි ඒක ක්ෂය ධර්මයක් වුණාද? ආරි විනී ක්ෂය ධර්මයක් වෙන්නේ මොකද්ද? සසර පැවැත්ම තුළ යලි යලි ජරාවට මරණයට ශෝකයට පරිදේවයට දුක්ඛයට දෝමනසයට උපායාසයට ගෝචර වෙන දේක් ගොඩ නැගිනවා නම් අන්නේ ගොඩ නැගින දේ තුළින් අපිට ඒක විනිවිද සිද්ධ වෙනවා නම් මෙන්න මේක තමයි ඡේ ධර්ම පැත්ත. මේ ආරි විනී ඡේ ධර්ම පැත්ත හොඳින් වටහා ගන්න ඕනේ. මෙන්න මේ ටික වටහා ගත්තේ නැත්නම් මේ නියම අනිත්‍ය අර්ථය තෝරාගන්න බැරුව යනවා. අනිත්‍ය කියන අර්ථය හරියට තෝරාගන්න නම් මෙන්න මේවා ඡේ ධර්ම වනහැටි දකින්න ඕනේ. යම් කිසි පුද්දලේ සාගාලික වුණොත් ඕට ಗುಣ පේන්නේ නැහැ. ඕනෑම දුෂ්චර්යය තිරසංගත විදිහට කටයුතු කරමින් අතුරු කරන්න පෙළඹෙනවා. ඕට කිසිම දෙයක යථාර්ථයක් වැටහෙන්නේ නැහැ. ශිෂ්ටාචාරය ගුණ ධර්මයක් තේරෙන්නේ නැහැ. තිරසනේ කා සමානෝ ජීවත් වෙන මානසිකත්වයක් ගොඩ නැගේ. දෙවිදේ අතුරු කරා නම් ඒ වගේ මහා දුෂ්ට මානසිකත්වයක් ගොඩ නැගේ. මෙන්න මේ වගේ මානසිකත්වයක් ගොඩ නැගෙනකොට ඒ සාධිය බොහොම වටිනවායි කියලා හැඟීමක් ආවනම් ඒ පිය ස්වභාවයේ මතුරු ස්වභාවයේ භුක්ති විදීමේ සුදුසුයි. ඒ තමයි අපි සැනසීම කියලා. මේ අදහසක් ගන්න. මුලාවට පත් කරන සෑම අවස්ථාවක් තුළම වැනසීමකට පත් කරන 10ට පත් කරන දෙයක් හොඳයි කියලා දැක්කා වෙනවා මිසක් සත්‍යය හොඳයි කියලා දැක්කේ නැහැ. දුක ඇති කරන මාර්ග හොඳයි කියලා දැක්කේ නැහැ. ඔහු දුක ඔහු දැක්කේ කොහොමද? සැප හැටියට දැක්කා දුක ගෙන දෙන මාර්ගය. මෙන්න මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තහම තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. හේ ධර්ම වය ධර්ම හොයාගන්න. ලෝක සම්පතිය තිබෙන ගෙවිලයන් වෙනසලයන් ධර්ම දකින්න කවුරුත් දකින්නවා. ඊට වඩා ගැඹුරු දැකීමක් දකින්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගෙවීම වෙනසීම හොයාගන්න. අන්නේ ගෙවීම වෙනසීම හොයාගන්නේ කොහොමද? සාධාරණව වන්නා වූ අදාත හොඳයි කියලා ගත්තනම් අන්න අවිද්‍යාවේ තීරණි. අවිද්‍යාවේ තීරණයට වැසනම් ඒ තීරණයෙන් යුතුව හිතන්න කියන්නේ කරන්න පටන් ගත්තනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනා වූ ඔන්නෝ කියන පරිත්‍යාපාලි ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් මේ පරිත්‍යාපාලි ක්‍රියාවලිය මොහොතක් මොහොතක් ගානේ සිද්ධ වෙනවා. මේ නිසා තමයි කියන්නේ ඒ ඒ මොහොතේදී හටගන්නේ ಜಾති ලකේ පරිත්‍යාපාලි දකින්න ඕනේ. ඉතින් පත්‍යේතා පරිත්‍යාපාලි දකී යුතු කියන්නේ ඒ මොහොතේ සත්‍යයන් හතක් වෙනා වූ පරිත්‍යාපාලි ප්‍රමණතාව දකින්න ඕනේ. මෙන්න මේ පරිත්‍යාපාලි මහා සාගරයක් වාරිකු මේකයි. ඒ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නැහැ කියලා දැකලා අපි මෙතනින් දකින්න ඕනේ. මින් අවිද්‍යා පත්‍යෙන් සංඛාර ගොඩනගෙන කාම සංඛාර ගොඩනගා ගන්න හැටි. කාමයන්ට ඍජු වෙලා කාමයේ හොඳයි කියන මුලා නිගමනයක් ගත්තහම අවිද්‍යාවේ නිගමනයේ බැහැලා ඊට අනුව හිතන්න කියන්න කරන්න පටන් ගත්තහම අවිද්‍යා පත්‍ය කාය සංඛාර අවිද්‍යා පත්‍ය වචී සංඛාර අවිද්‍යා පත්‍ය මනෝ සංඛාර කියන මෙන්න මේ කාය වචන මනෝ කියන මේ තුنين සංඛාර කියලා කොටසක් ගොඩනැගෙනවා. මේ සංඛාර කියන කොටසෙන් මොනවද ගොඩනැගෙන්නේ? අවි සංඛාර. අවි සංඛාර කියන්නේ සතර ගමනට හෙලවරක් නැති සතර ගමනක් මතුවල ගොඩ නැගින්න හේතුකාරක වෙන්නා වූ බල ඇති ක්‍රියාදාමයක් ගොඩ නැගෙන. මෙන්න මේ නිසා ගොඩ නැගෙනවා සංඛාරපත්‍ය විඥානං කියලා. හිත කිව්වට හරියන්නේ නැහැ. හිත ක්‍රියාත්මක වෙන්නේ ඔන්නේ ක්‍රියාකාරකවට අනුකූලව. එතන රාගයට අනුකූල ක්‍රියාදාමයන් සිද්ධ කරන්න පටන් ගත්තා නම් විඥානේ රාගික වෙනවා. ද්වේෂයට අනුකූලව කටයුතු කළා නම් විඥානේ ද්වේෂසහගත වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අනේ විඥාන පත්‍යා නාම රූපං කියලා ඒ විඥාණයට පහළ වෙච්ච විඥාණයට බැටලා පහළ වෙච්ච හිර නෙමෙයි මෙලෝ ජීවත් වෙලා ඉන්නකොට පහළ වෙන මේ විඥාන ස්වභාවයට අන්න ඇති වෙනවා අනුකූල වෙච්ච විඥාණයට අනුකූල ඊටන්ව අදහස් මේක වැහ ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? රාගයට පත් වෙච්ච පුද්ගලයා රාගයෙන් භුක්ති විඳින්න රාගය ඇතුළු කරන්ද යම් රාග වස්තු ඇද්ද? රාගයට හිත කර වස්තු ඇද්ද? මෙන්න මේවා පස්සේ හඹා යනවා. ඒවා හොයනවා. ඒවා මතකයෙන් නගනවා. ද්වේෂකාරක පුද්ගලයා ද්වේෂයට අනුකූලව ගැටෙන්න අවශ්‍ය කරන දේවල් පස්සේ යනවා හඹා යනවා. ඒවට අවශ්‍ය ආයුධ පස්සේ හඹා යනවා මනස හැමිලීම ක්‍රියාත්මකිනේ ඒවල හැගන්න. ඒවා තමයි මනසට ගලා එන්නේ. මෙන්න මෙතන කියනවා විඥාන සත්‍යා නාම රූපං කියනකොට රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ ගත නාම රූපිය බැහැගත්තාම අන්න ඇසකන දිවනාසයේ ශරීරයේ මන ඒවට ආයතන වෙනවා. ඒවට ආයතනහම් වෙන්නේ රාග සලායතන හෝ ද්වේෂ සලායතන පහළ වෙනවා. එතන ලබන ස්පර්ශය මොකද්ද? රාග ස්පර්ශය ද්වේෂ ස්පර්ශය. විඳින විඳනේ මොකද්ද? රාග විඳනයක් නැත්නම් ද්වේෂය නිසා හටගන්න විඳනයක්. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් හටගන්න සංහාරාවක් හටගන්නව නැත්නම් පටිඝේවත් ගැටීමක් හටගන්නවා. මොකක් නිසාද?
රාගය නිසා හට ගන්නවා තණ්හාවක්. එහෙමනම් ද්වේෂය නිසා හට ගන්නවා පටිඝය. වේදනාපත්‍ය තණ්හා, වේදනාපත්‍ය පටිඝං කියලා මේ ආදි වශයෙන් මේ පරිච්ඡවපදී රාගයේ තියෙන තණ්හා කියලා, ද්වේෂයේ තියෙන පටිඝං කියලා. අපිට විග්‍රහ කරලා තියෙන්නේ එකම ආකාරයක පරිච්ඡවපදියක් විතරයි. ඒකයි මම විග්‍රහ කරගන්න බැරි. ඉතින් මේවා තේරුම් ගන්න ඕනේ. විභංග ප්‍රකාශනයේ හොඳින් විග්‍රහ කරලා තියෙනවා. මේ ද්වේෂ සාගත විතකින් හටගන්න පරිච්ඡවපදිය මෙහෙමයි කියලා. අනේ ද්වේෂ සාගත පරිච්ඡවපදයෙන් හටගන්නේ වේදනාපත්‍ය පටිඝං. සංඥාවෙන් හටගත් රාග සාගත ලෝභ සාගතයෙන් හටගන්නේ වේදනාපත්‍ය සංඥා. අනේ පොර වේදනාපත්‍ය සංඥාන තණ්හාපත්‍ය උපාදාන. අනේ රාග සාගත හිතක් හටගෙන ඒකෙන් හටගත්තා වූ තණ්හාවෙන් හටගත්තා නම් බැඳීමක් හටගත්තා නම් අන්න ඒක තමයි තණ්හාව සාගත බැඳීම. එහෙනම් පටිඝේවත් දැඩි ගැතියක් ඇති වුණා නම් ද්වේෂය නිසා පටිඝපත්‍ය අදිමොක්කෝ. ඒක මුදුන්පත් වුණා. පටිඝේ මුදුන්පත් වුණා. ගැටෙන බව මුදුන්පත් වුණා. අන්නේ දරුවෙන් තණ්හාපත්‍ය උපාදාන කිව්වා පටිඝපත්‍ය අදිමොක්කෝ කියලා. ඒකෙන් හටගන්නා උපාදානපත්‍ය බව. අන්න පටිඝේ නිසා හටගන්නා ද්වේෂ බව. තණ්හා නිසා උපාදානෙන් තණ්හා නැති බව හටගන්නවා. එතෙන් මේ භවපත්‍ය ජාති අන්න එකෙන් තණ්හා ඇති පුද්ගලයාට එකෙන් තණ්හා ජාතිය මෙලෝදීම පහළ වෙනවා. ගැටෙන පුද්ගලයාට අදිමොක්කපත්‍ය භව කියලා ගැටීම මුදුන්පත් කරගත්ත බවින් ගැටෙන භවක ඇති දුත්තේ භවට පත් වෙනවා. අන්න මෙලෝදීම ජාතිය පහළ වුණා. මෙන්න මෙලෝදීම පහළ වුණා නම් යම් ජාතියක් ඔහුගේ උරුමේ ඔහු ඇතුළු කරලා තියෙන ওই ජාතිය නිසා මෙන්න මේ ජාතිකයාට කවදාහරි මේ අද්භයෙන් වැටලා ඊළඟ අද්භයක් ලැබුවා ලැබෙන්නේ ඊට අනුකූල ජාතියක්. එයා කියනවා කර්ම භව සහ කර්ම ජාති මෙලෝදී හටගත්තා. උප්පත්ති භව සහ උප්පද්ද ජාති ඊළඟ භවෙදී හටගන්නවා. මෙන්න මේ ආකාරයෙන් හටගත්තාම කවදාවත් කාමයන් නිසා හටගත්ත තිරිසන් ගති රක්ෂණයේ රූපයේ ස්වභාවය මොකද්ද, ජාතිය මොකද්ද? තිරිසන් ජාතියක් ඊටංකෝල ජාතියක් හටගන්නවා නිසා ඒකේ ශේෂ ජාතියක් පහළ වෙන්නේ. එහෙනම් ඔහුට මේ භවයේ තනාසයි, මත උපදින භවයේ එකක් තනාස. අසරණ භවට පත් වෙනවා. මෙන්න ශේ භවට පත් වෙන මාර්ගය. මෙන්න ශේ දහම්. වැරහෙන දහම්. ඔහු වැරදුනා. ආයි ගොඩේ ඉන්න බෑ සතර අපාගතයි. බොහෝ අමාරුයි ගොඩේ ඉන්න. කාරාන්තරයක් අනන්ත විඳින්න වෙනවා. මනස වැහිලා. ප්‍රඥාව නැහැ. එහෙනම් මෙන්න මෙවන් වාග්යක් නේද මේ සාගිය කොච්චර ආසා කරලා කියලා දැනගත්තාමයි අන්න ලකිනවා අසාර දහමක් මෙන්න මේක. මේ සාගිය කියන්නේ හේපැත්තර ඇදලා යන දහමක්. මෙහෙම නැත්නම් මේක ගෙවෙනවා වෙනසෙනවා ඇන්ට රායක වෙන්න හොඳ නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. කවුද පිළිගන්නේ? ගෙවුනට වැරසට යලි කර ගොඩනා ගාගම්කෝ කියන අදහසයි ඉන්නේ. එහෙනම් ගෙවුනා වැරසනා කියတာ ඉපා වෙන්නේ නැහැ. ඉපා වෙන්නේ මොකද ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දකින්නේ මොකද්ද? ඒකේ ආදීනව දකින්න ඕනේ. හේවෙන හැටි දකින්න ඕනේ. ගෙවෙනවා කියේ ඒකේ කාර්යයක්. යථාර්ථයේ හේවිය මොකද්ද? ಗುಣ හේවියා ගිහිල්ලා අද්ද විනාශයට පත් වෙනවා. අනන්ත දුකට පත් වෙන්න හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් දැනගත්තාම හේ ධර්මයේ තේරුම් ගත්තා නම් අන්න අනිත්‍ය ධර්මයේ තේරුම් ගත්තා. මෙන්න මේ අර්ථයෙන් දකින්න ඕනේ. ලෝකයේ ඇලීමෙන් ගැටීමෙන් යුතුව අතුරු කරන්න ගියොත් ඒක පිළිබඳ සිද්ධ වෙනවා. මෙන්න මෙබඳු වන්නා වහාරත්තේ පත් වෙලා හේබවට පත් වෙන්න මෙන්න මේ නිසා මහා භයානකයි අනිත්‍ය ධම් කියලා තෝරාගත්ත දවසට අනිත්‍ය කියන වචනේ අර්ථයෙන් ලෝකේ තෝරාගත්තා වෙනවා. ඉතිරි නැහැ කියන විදිහට මේක තේරෙන්නේ නැහැ. හුදී තේරුම් ගන්න ඕනේ. ඉතිරි නැති නැහැ කියන අර්ථයට විරුද්ධව කතා කරලා නෙවෙයි. ඒක විග්‍රහ කරලා දීමයි මේකලේ. ධම් නුවණ වදා ගන්න නම් මූලික නුවණ වදා ගන්න මෙන්න මේ විදිහෙන් අනිත්‍ය තෝරා ගන්න ඕනේ. දැන් අපි බලාපොරොත්තු වෙන විදිහට තවත් දුක්ඛ අනාත්ම වශයෙන් තිබෙන අර්ථ වටහා ගන්න සෑම පිළිදෙනාට යාපතක් වේවා. ඉත්තාවතාචම් හේහි සම්වතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.